ආයුබෝවන් ඔබ සැමට අද මම කියලා දෙන්න යන්නේ රසයෙන් ගුණයෙන් පිරි නෙල්ලි චට්නියක් හදන හැටි. අපි බලමු දැන් චට්නිය හදන්න මොනවද ඕන කරන්නේ කියලා. අබ තෙල්, තලාගත් සුදු ලුණු, පහ, මිරිස් කුඩු, සූදුරු, උළුහාල්, වියළි මිරිස් තරල්, අබ, ග්‍රේට් කරගත් හකුරු, සෝදාගත් නෙල්ලි, ලුණු, වතුර. මුලින්ම ඔගොල්ලන් කරන්න ඕනේ නෙල්ලි ටික හොඳින් තම්බා ගන්න. නෙල්ලි ටික විනාඩි 3-4ක් වැනි කාලයක් තම්බා ගන්න ඕනේ. දැන් හොඳට නෙල්ලි ටික තැඹිලා තියෙන්නේ. මේ වෙලාවේ වතුර බේරා ගන්න. දැන් ඔයාලා නෙල්ලි ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. නෙල්ලි ටික පොඩි කෑලි වලට කපාගෙන වැඩ තියෙන ඇට කොටස ඉවත් කර ගන්න. මේ විදිහට ඔක්කොම නෙල්ලි ටික කපා ගන්න. භාජනයන් ලිපේ තියලා ඒකට දැන් තෙල් එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ අබ එකතු කරගන්න. අබ ටික හොඳින් බැදගන්න. සූදුරු, උළුහාල්, මිරිස් කරල් එකතු කරගෙනත් හොඳින් බැදගන්න ඕනේ. පස්සේ සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදගන්න. මිරිස් කහ එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. ඒකත් හොඳින් බැදගන්න. බැදීගෙන එනකොට අපි නෙල්ලි ටික එකතු කරගන්නවා. නෙල්ලි ටිකත් හොඳින් කවලම් කරගන්න. දැන් ග්‍රේට් කරගත් හකුරු එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. ඕගොල්ලන්ට පැනගස ඕන නම් තව හකුරු ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. දැන් රස අණුව ලුණු එකතු කරගන්නවා. දැන් වතුර එකතු කරගෙන හොඳින් පියාගන්න. මම මෙතන වතුර කප් එක ප්‍රමාණයක් එකතු කරගන්නවා. කියනින් වහලා මේ විදියට විනාඩි 3-4ක් වගේ කාලයක් උයාගන්න. දැන් නෙල්ලි චට්නි එක හොඳින් ඉදිලා තියෙන්නේ. දැන් අපේ නෙල්ලි චට්නි එක සූදානම්. නෙල්ලි චට්නි එක අපිට රොටි වර්ග, බත් එක්ක ආහාරයට ගන්න පුළුවන්. මෙම නෙල්ලි චට්නි එක හදාගත්තාම ඕගොල්ලන්ට දවස් 15ක් වගේ ෆ්‍රිජ් එකක දාලා තියාගෙන කෑමට ගන්න පුළුවන්.
ඕගොල්ලොත් මේ හෙල්ලි චට්නි එක හදලා රස බලන්න.